අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. අද වන විට COVID-19 වෛරසය ආසාදනය වූ දෙවන රෝගියාත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. එවන් පසුබිමක් තුල විවිධ අසත්‍ය ප්‍රචාරයන් රට පුරා පැතිරෙන මොහොතක මේ පිළිබඳ සියලු සත්‍ය තොරතුරු අප සූදානම් ඔබට කියන්නට. මම උදේෂණිට මේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. මෙරටින් හමු වූ පළමු කොරෝනා රෝගියා ඇසුරු කළ පුද්ගලයෙකුටත් වෛරසය වැළඳෙයි. රෝගීන් දෙදෙනාම IDH රෝහලේ. දිවයින පුරා සියලු පාසල් අප්‍රේල් මාස 20 වනදා දක්වා වසා දැමේ. කොවිඩ් පිළිබඳ අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ට නීතිය දැඩි වෙයි. අනිවාර්යෙන්ම ඉන්ධන මිලෙහි සහනය ජනතාවට ලබා දෙන බව මහින්ද කියයි. අගමැති කාදිනල් හිමිපාණන් හමු වෙයි. හරි දේ හරියට කියන්න හිටපු කතානායක මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු දේශපාලඥයින් මාධ්‍යට කියයි. එක්සත් ජාතික පක්ෂය සමග සිටි සියලු පක්ෂ සමගි ජනබලවේගය සමගයි රාජිත පවසයි. නාම යෝජනා බහර ගැනීම අද සිට. හිටපු ජනපති මෛත්‍රී ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධාන නියෝජිතින් නාම යෝජනා සඳහා අත්සන් තබයි. ප්‍රථමයෙන් අවධානය මේ වන විට මුළු මහත් ලෝකයේම අවධානයකට ලක්ව ඇති සහ මේ වන විට ශ්‍රී ලංකාව තුළ දැඩි අවධානයකට ලක්ව ඇති COVID-19 වෛරසය පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එනටයි. කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගියා සමග නවතැන්ගෙන සිටි තවත් පුද්ගලයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බවට අද පස්වරුව වන විට තහවුරු වී තිබෙනවා. එමෙන්ම වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලංකිකයාගේ පවුලේ අයට වෛරසය වැළඳී ඇති බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. මේ අතර පවතින තත්ත්වයේ හමුවේ පාසල් සිසුන්ගේ අප්‍රේල් මාස ලබා දෙන නිවාඩුව හෙට සිට අප්‍රේල් මාස 20 වනදා දක්වා ලබා දීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කර සිටියා. ලොව පුරා පැතිර යමින් පවතින මාරාන්තික COVID-19 වෛරසයේ අවතහනම ශ්‍රී ලංකාවටද මේ වන විට එල් වී අවසන්. ඒ ඊයේ දින අදාළ වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා පිළිබඳ තොරතුරු තහවුරු වීමත් සමගයි අදාළ පුද්ගලයා ජාතික බෝවන රෝග විද්‍යායතන හෙවත් IDH උණරෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. එසේම අදාළ පුත්කලයාගේ පුත්‍රයාටද වෛරසය ආසාදනය වී ඇති බවට වන තොරතුරු අසත්‍ය වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. කොවිඩ් 19 වැළඳුණු රෝගියා පිළිබඳව විවිධ සත්‍ය කතා සහ කටකතා යනවා. නවතම කතාව තමයි ඒ රෝගියාගේ පුතාට කොවිඩ් 19 රෝගය හැදිලා කියලා. මේක කිසිම සත්‍යතාවයක් නැහැ. ඒ වගේම මේ දරුවා ආනන්ද විද්‍යාලයට යන්නේ ඒ නිසා ආනන්ද විද්‍යාලයේ සමහර මේ දෙමව්පියෝනේ කලබල වෙන්නේ පාසල්වල. මේ දරුවට මේ රෝගය හැදීමේ සම්භාවිතාව අඩුයි. නමුත් අපි කියන්නේ අපිට කියන්න බෑ 100%ක් හැදෙන්නේ නැහැ කියලා. නමුත් සම්භාවිතාව අඩුයි මේ විද්‍යාත්මකව කියන්නේ. ඒ දරුවගෙන් වෙනත් දරුවෙකුට හැදීමේ සම්බන්ධතාවයේ ඊටත් වඩා ඉතාම අඩුයි. පසු විපරම් කරනවා අර නිවසට දිනපතා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනිවාර්යෙන් යනවා. මේ අතර පොලිස් මාධ්‍ය කොටාෂයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙවැනි අසත්‍ය තොරතුරු වලට නොරපැටෙන ලෙසත් එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවයි. මේ අතර COVID-19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගියා සමග නවාතැන්ගෙන තිබූ තවත් පුද්ගලයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඊයේ සන්ධ්‍යාවේ කොළඹ IDH උණරෝහලට ඇතුළත් වූ පුද්ගලයෙක් අද දින COVID-19 රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම රෝගියාත් පෙර COVID-19 රෝගියෙකු ලෙස හඳුනාගත්
පුද්ගලයාත් මේ දෙදෙනාම දඹුල්ල ප්‍රදේශයේ හෝටලයක එක කාමරයේ නවත්තන්ගෙන තිබෙනවා. මේ දෙදෙනාම සංචාරක නියාමකයන් වශයෙන් සේවය කරන දෙදෙනෙක්. දැන් මෙහිදී අද දින හඳුනාගනු රෝගියාට මෙම විසබීජය මේ අනුව පළමු හඳුනාගත් දැන් දිනකට පෙර හඳුනාගත් රෝගියාගේ එම ජාලයෙන්ම සම්ප්‍රේෂණය වූ රෝගියෙක් හැටියට අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක වෙනමම සම්ප්‍රේෂණ ජාලයකින් ඇතිවුණු රෝගියෙක් නෙවෙයි, මේ එකම කණ්ඩායම හැටියට අපිට සලකන්නට පුළුවන්. දැනට වසංගත වේද අංශය විසින් වහාම මේ රෝගියාත් ආගිය තැන් ඒ වගේම ආශ්‍රය කරපු උදවිය පිළිබඳව දැනටම ආරම්භ කරනවා එම විමර්ශන කටයුතු කිරීමට. වෛරසය පිළිබඳව දැනුවත් වීම සඳහා පැය 24 පුරා විවෘත දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ අනුව 071 010 71.7 හෝ 011 371 0073 යන දුරකථන අංක ඔස්සේ තොරතුරු දැනගත හැකි. මේ අතර පසුගියදා ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙකු හා සෝමාවතියේ පුදබිමේ සිටි පුද්ගලයෙකු අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා අප කළ විමසීමක දේශනහන් කළේ අදාළ පුද්ගලින් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා ITH උණරෝහල වෙත මාරුකර යවා ඇති බවයි. එසේම අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණි අදාළ වෛරසය වැළඳී ඇතැයි සැකකෙරෙන රෝගියෙකු හා එම රෝගියා සමග පැමිණි පුද්ගලයෙකු වැඩිදුර පරීක්ෂණ සඳහා ITH රෝහල වෙත මාරුකර යැවීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අතර අද අලුයම ඉරානය, ඉතාලිය හා දකුණු කොරියාව වැනි රටවලින් පැමිණි තවත් ගුවන් මගින් 203 දෙනෙකු මඩකලපුව හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. මෙලෙස අදාළ පුද්ගලින් මඩකලපුව විශ්වවිද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට විරෝධය පළ කරමින් අද උදෑසන මඩකලපුව නගරයේ හර්තාල් ව්‍යාපාරයක් පවත්වා තිබෙනවා. ඒ අනුව නගරයේ සියලුම කඩසාපු වසා දමා ජනතා විරෝධය දක්වා තිබුණේ මේ ආකාරයෙන්. අප්‍රේල් මාසේ පාසල් දරුවන්ට නියමිත නිවාඩු කාලය අපි කඩනමින් ගන්න තීන්දු කරා. අප්‍රේල් නිවාඩු කාලය ආරම්භ වෙන්න තිබ්බේ අප්‍රේල් 6 වෙනිදා. නමුත් අපි තීරණය කරා අධ්‍යාපන අමාත්‍යාංශයේ විදියට එම නිවාඩු කාලය හෙට දිනෙන් ආරම්භන්න. ඒ වගේම නියමිත දිනට අප්‍රේල් 20 වෙනිදා නැවත පාසල් දෙවෙනි වාරය ආරම්භ කරන්නට අපි කටයුතු කරනවා. සමාජ මාධ්‍ය ඇතැම් වාර්තා කරා ආනන්ද විද්‍යාලයේ දරුවෙක්ට කොරෝනා වැළඳිලායි කියලා. ඔබ දැක්කයි ඒක. මුළු මනින්ම සත්‍ය ඝාතනය කිරීමක්. කිසිසේත්ම හිම වෙලා නැම හිතා වගකීමෙන් අධ්‍යාපන ඇමතිරා විදියට වගේම තාත්ත කෙනෙක් විදියට වගේම ආදි ආනන්දියෙක් විදියට මම කියන්නේ. වෛරස් රෝගය පිළිබඳ දරුණු තත්ත්වයක් අපේ රට තුළ නැහැ. දරුවන් තුළ සහ දෙමාපියන් තුළ අනපේක්ෂිත බියක් වර්ධනය වීම වළක්වා ගැනීමේ අරමුණ මූලික කරගෙන තමයි අපි නිවාඩු කාලය කලින් ආරම්භ කරන්න තීරණ කරේ. පාසල් සහ පිරිවෙන් වලට මේක අදාළ කරගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. පාසල් දරුවන් බහුලව ගැවසෙන පෞද්ගලික අධ්‍යාපන ආයතන වලිනුත් ඉල්ලීමක් කරනවා. කරුණාකරලා ඔබේ අවධානයටත් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ තීන්දුව සැලකිල්ලට ගන්නයි කියලා කියන ඉල්ලීමක් අපි මේ අවස්ථාවේ යොමු කරන්න කැමතියි. මේ අතර ලොව රටවල් 126කට අධික සංඛ්‍යාවක් පුරා පැතිර ගොස් තිබෙන COVID-19 වෛරසයේ ගෝලීය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සියලු රටවල් හදිසි ක්‍රියාමාර්ග ගනිමින් වසංගත තත්ත්වය හමුවේ කටයුතු කළ යුතු බවයි එහි ප්‍රධානී ටෙඩ්‍රස් ඇඩනම් ප්‍රකාශ කර ඇත්තේ. වෛරස් තත්ත්වය හේතුවෙන් පුද්ගලින් 4639 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 126740 දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීනයේ හුබේ පළාත කේන්ද්‍ර කරගනිමින් පැතිර ගොස් ඇති අදාළ වෛරසින් මේ වන විට දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ඉතාලියටයි. එරටේ සමස්ත ආසාදිතයින් 12460 දෙනෙකු වාර්තාවන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 827ක්. පවතින තත්ත්වය හමුවේ දැඩි පියවර ක්‍රියාත්මක කරමින් රට පුරා අත්‍යවශ්‍ය භාණ්ඩ අලවිසැල් හා ෆාමසි හැර සියලුම වෙළඳසැල් වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අතර ඉරානයටද වෛරසය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති අතර සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 354ක්. එරටේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 9000ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකාවේද වෛරස් තත්ත්වය පැතිර යාමත් සමග බ්‍රිතාන්‍ය හැර යුරෝපාය රටවල සිට අමෙරිකාවට ඇතුළු වීම මාසික කාලයකට අත්තිඩු වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. මේ අතර සෞදි අරාබියේද රටවල් 39ක් සඳහා ගුවන් ගමන් අත්තිඩු වීමටයි තීරණය කර ඇත්තේ.
මෙතර ඇමරිකාවේ සුප්‍රසිද්ධ සිනමා නළුවෙක් වන ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිඳ වන රීටා විල්සන්ටද අදාළ වෛරසයේ වැළඳී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. එසේම ජර්මනියේ චාන්සලර් ඇන්ජලා මර්කල් අවධාරණය කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ සිය රටේ ජනගහනයෙන් 70%කට අදාළ වෛරසය ආසාදනය වීමේ අවධානමක් පවතින බවයි. මෙතර මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරෑම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිරයන අසත්‍ය ප්‍රචාරයන්ට නොරවැටෙන ලෙසත් මේ මොහොතේදී ආරක්ෂකංශ කළ හැකි උපරිම සේවයක් ඉටු කරමින් සිටින බවත් යුද හමුදාපති ලොතරැන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරනවා. විශේෂයෙන්ම කිය යුතු කාරණයක් තියෙනවා විවිධ කටකතා පැතිරීම සම්බන්ධයෙන්. ඔබ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ රජය ඒ වගේම විශේෂයෙන්ම මේ සම්බන්ධව ක්‍රියා කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශයට තියෙන ත්‍රිවිධ හමුදාව කෙරේ අපි දන්නවා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපි විශ්වාස කරනවා කියලා. අපි කිසිසේත් බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඇත්ත ඇත්ත සත්‍යයමයි කියන්නේ. ඉතින් ඒකින්ද මේ අවස්ථාවේදී විවිධ කටකතා වලට හසු වෙන්න යන්න එපා. මොන හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් යම් කිසි දෙයක් निराකරණය කරගන්න තියෙනවා නම් යුද හමුදාවේ අපි මේ අවස්ථාවේදී 0611 309යි 05යි 02 දුරකථන අංකයට කතා කරලා යම් කිසි දෙයක් දැනගන්න ඕනේ නම් කතා කරලා අහන්න යම් කිසි අපහැදිලි දැනක් තියෙනවා නම් එක සමාජ මාධ්‍යයක පළවෙනි තිබ්බා යුද හමුදා විසින් දෙන තේක කෝපියක කියලා. ඒක දාලා තිබ්බේ වතුර බෝතලයක් කපලා ඒ වතුර බෝතලේට තේ හෝ කෝපි දාලා කියනවා මෙන්න මෙහෙමයි කොහමද කෝපි කෝප්පය මරු ඔන්න ඔය වගේ දේවල් දාලා තිබ්බා. ශ්‍රී ලංකා යුද හමුදාව ඇවිල්ලා දිනන්න බැහැ කියපු යුද්ධ ජයග්‍රහණය කරපු රට විශ්වාස කරන යුද හමුදාව. අපි මේ කැලේවත් මේ බෝතල් කපලා තේබිපු නිසු නෙමෙයි. අපි හමුදාවේ සොල්දාදුවන්ට යම් කිසි ක්‍රමවේදයක් දිනන කැලේයක් දිනනවා. ඉතින් මේ කැලේක නෙමෙයි අපි ඉන්නේ නිරෝධාන මධ්‍යස්ථානයකට ඒ කට්ටියට පිගම් කෝප්පල මෙත්තේ සහ කැම දෙන්න අපි කටයුතු කරලා තිනවා. අපි ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් නැවත නැවත වතාවක් ඉල්ලන්නේ රට ආරක්ෂා කරන යුද හමුදාව ත්‍රිවිධ හමුදාව අපි කෙරේ බලාපොරොත්තු තියාගන්න අපි කරන්න පුළුවන් අපි උපරිමය කරනවා. අපිට යම් කිසි දෙයක් අපි දැනගන්න ලැබුණොත් කොරෝනා සම්බන්ධව අපි ඒක වහාම මේ ශ්‍රී ලංකාවාසී ජනතාවට දැනගන්න ලක් කරනවා. මොකද රටේ ඉන්න ජනතාවගේ අයිතියක් තියෙනවා හරි දේ දැනගන්න. ඉතින් අපි මේක වහලා කරන දෙයක් නැහැ. ඉතින් අපි හිතනවා අපි අපේ කෙරේ විශ්වාසය තබාගෙන තවදුරටත් සිටී කිය. අප මේ වන විට ගත කරමින් සිටින්නේ මැතිවරණ කාල සීමාවක්. ඒ පිළිබඳවයි මේ තොරතුරු. එළමෙන මහ මැතිවරණයේ නාම යෝජනා බහර ගැනීම අදින් ආරම්භ වනවා. නාම යෝජනා බහර ගැනීම ලබන 19 වෙනිදායින් අවසන් වීමට නියමිතයි. මේ අතර මහ මැතිවරණයට අදාළ ස්වාධීන කණ්ඩායම් 86ක් මේ වන විට අප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මෙම මහමැතිවරණයට අදාළව නාම යෝජනා බාර ගැනීමේ කටයුතු අද සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. නාම යෝජනා බාර ගැනීම අද දිනේ සිට එළමෙන 19 වෙනිදා මධ්‍යාහන 12 දක්වා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ක්‍රියාත්මක කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ස්වාධීන පක්ෂවරට අපතම්පත් කිරීමේ කාලය ලබන 18 වන දින මධ්‍යාහන 12 දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා. නාම යෝජනා බාර ගන්නා ස්ථානයන්හි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මහජනයා හැසිරවීම සහ රථවාහන පාලනය කිරීම සඳහා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර මහ මැතිවරණයට අදාළ ස්වාධීන කණ්ඩායම් 86ක් මෙවන විට අප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. යනුව ඒ දින තුල පමණක් ස්වාධීන කණ්ඩායම් 59ක් කොටස් 20ක් සඳහා අප මුදල් තැන්පත් කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. එමෙන්ම අද දිනේදීද කොට්ටාෂ 15ක් සඳහා ස්වාධීන කණ්ඩායම් 27ක් අප මුදල් තැන්පත් කර තිබෙනවා. එයනුව කොළඹ, මාතලේ, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, මොණරාකල යන කොට්ටාෂයන් සඳහා එක් ස්වාධීන කණ්ඩායමක් බැගින් අප මුදල් තැන්පත් කර තිබෙනවා. කළුතර, ත්‍රිකුණාමලය, පුත්තලම, බදුල්ල යන කොට්ටාෂ සඳහා ස්වාධීන කණ්ඩායම් 2 බැගින් අප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. එමෙන්ම මහනුවර, යාපනය, මඩකලපුව, දිගමඩුල්ල යන මැතිවරණ කොට්ටාෂ සඳහා ස්වාධීන කණ්ඩායම් 3 බැගින් අප මුදල් තැන්පත් කර තිබෙනවා. මෙම අප මුදල් තැන්පත් කිරීමත් සමග අද දිනියවන විට මැතිවරණයට අදාළ ස්වාධීන කණ්ඩායම් 86ක් අප මුදල් තැන්පත් කළ ඇති බවටයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර එළඹෙන මහ මැතිවරණයට තැපැල් ඡන්ද සඳහා අයිතුම්පත් බාර ගැනීම එළඹෙන 16 වෙනිදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වෙනවා. එමෙන්ම තැපැල් ඡන්ද සලකුණු කිරීමේ
කටයුතු අප්‍රේල් මාස 8 සහ 9 යන දින සිදු කිරීම සම්බන්ධයෙන් මෙවන විට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු තිබෙනවා. මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද දායකින් 1,62,63,885 දෙනෙකු ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සම්දානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම සම්දානයේ නියෝජිතින් සිය නාම යෝජනා පත්‍රවලට අද දින අත්සන් තබනු ලැබුවා. ඒ අරලිය ගහ මන්ත්‍රීදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සම්දානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තබුවා. ඒ අරලිය ගහ මන්ත්‍රීදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීමෙන් අනතුරුව පියල් නිශාන්ත කංචන විජේසේකර යන මහතුරුන්ද සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවා. එමෙන්ම සීබී රත්නායක, එස්.බී. දිසානායක, විදුල වික්‍රමනායක යන මහතුරුන්ද අද අරලියකහ මන්දිරයේදී නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදු කළා. එමෙන්ම එළමෙල මහමැතිවරණය සඳහා චමල් රාජපක්ෂ මහතා, කෙහෙලිය රම්බුකැල්ල මහතා මෙන්ම ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පිරිසක් අද සිය නාම යෝජනා පත්‍රයට මෙලෙස අත්සන් තැබුවා. මාධ්‍ය භාවිතයේදී සෑම විටම සත්‍ය තොරතුරු ලබා දීම තුළින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ අද මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කර තිබූ විශේෂ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් මෙවර මහමැතිවරණයේදී අපේක්ෂකින් හට නාම යෝජනා ලබා දීමේදී නිර්ණායක අටක් පිළිබඳව දේශපාලන පක්ෂ ඒකකත්වය පළ කර තිබෙනවා. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවා තිබූ සම්මන්ත්‍රණයකදී මෙම අවස්ථාවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු මෙවර මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන නියෝජිතයින් සහ විද්වත් පිරිසක් ද එක්ව සිටියා. මාධ්‍යයට විශාල වාකීමක් තියෙනවා. මාධ්‍ය තුළ ඉතාමත්ම හොඳ සූසු පුද්ගලෙක්, පින්වත් මිනිහෙක්, මහා මිනිමරුවෙක් කරලා පෙන්වන්න පුළුවන්. මහා මිනිමරුවෙක් බෝධිසත්වෙක් කරලා පෙන්වන්නත් පුළුවන්. ඒ නිසා මාධ්‍යයට හරිදී හරියට කියන්නේ ඒ තුනෙන් අපිට පුළුවන් මහ ජනතාවට නියම ඇත්ත සත්‍ය කියලා දීලා අපේක්ෂක ගැන නැත්නම් එක අපේක්ෂකෙන් පොම්බනවා වෙනුවට තවත් අපේක්ෂකවරු පහර දාන වෙනුවට ඒ චරිත ඝාතනය කරනවා වෙනුවට අපිට ස්වාධීන මාධ්‍යයක් තුලින් රාජ්‍ය මාධ්‍ය වේවා පුජ්‍යලික මාධ්‍ය වේවා ඒ තුලින් අපිට මේ වෙනස ඇති ගන්න පුළුවන්. පුද්ගලික මාධ්‍ය පිළිබඳව ඒ පුද්ගලික මාධ්‍ය මාධ්‍ය අපහරණය නැත්නම් තමන්ගේ ක්‍රියාවන් හරහා පක්ෂයන් අතරේ සමතුලිතභාවයක් නැතුව ප්‍රවෘත්ති පළ කිරීමේ ඒ ක්‍රියාදාමයේ වැළැක්වීමට තියෙන බලතල මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් කොමිසම අනිකුත් කාරණාවන් පිළිබඳව දැඩි ලෙස ඉතාම උතුම් පියවරල් ගන්න වගේම විශේෂයෙන්ම මේ මාධ්‍ය ප්‍රවෘත්ති පළ කරන ආකාරය කොමිසම තමන්ගේ බලතල පාවිච්චි කළ යුතුයි. මේ මාර්තු 12 ව්‍යාපාරයෙන් හොඳයි ධම්ම නැතිය නරකයි ධම්ම කියලා වැඩක් නැහැ. නන්නාඳුර කැන්ඩිඩේට්ස්ලාත් පෞගිය ලෝකල් ගවර්න්මන්ට් එකේ දීලා තියෙන. ඒක කරන්නේ කවුද? අපි කැපුවත් අපේ පක්ෂේ කැපුවත් අපි වෙනුවෙන් යන්න ඕන කියලා ජනමාධ්‍ය විසින් මහජනයා තුළ මතයක් ඇති කළා. මේ මාර්තු 12 ව්‍යාපාරයේ ජනමාධ්‍ය වලට කතා කළා. ඕගොල්ලෝ අපක්ෂපාතීව ප්‍රවෘත්ති දෙන්නේ කියලා කියනවනම් හැමෝටම සමානව දෙනවනම් වැරදි තුරුදු දෙන්නෙපයි කියනවනම් ආසින් වඩින නයි ගැන කියනවනම් දියෙන් කුරුල්ලෝ මොනවාරි අරන් එනවා කියලා නම් මොහොතයට ඉඳලා කුරුල්ලෙක් ඒවා පෙන්න කියන්නේ නැතුව ඉන්නවනම් ජනතාව සාමාන්‍ය බුද්ධියෙන් මේවා තීරණය කරයි. ඒක නිසා වෙනස් කරන්න ඕන ප්‍රධාන කරුණු වලින් එකක් තමයි දුස්තරතුරු, වැරදි තොරතුරු, ව්‍යාජ තොරතුරු, අනිත් පැත්තෙන් වෛරී ප්‍රකාශන ඒවා නැවැත්වීම සඳහා ජනතාවට මතයක් ඇති කිරීම. කමිෂන් සභාව අනිවාර්යයෙන්ම ගිය වතාවට වඩා මේ වතාවේ මාධ්‍ය පාලනයට යමක් කරමින් ඉන්නවා. මැතිවරණ කමිෂන් සභාව බරපතල අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. මේ කොරෝනා ආවත් නොආවත් මේ අවුරුදු නිවාඩුව නිසා අපි හිර වෙලා ඉන්න එක අපිට ඇදගන්න බරපතල ගැටලුවක් තියෙනවා. හැමෝම බලාපොරොත්තු වෙනවා අපි කලින් විදියට මේ කරයි කියලා. නමුත් අපට ලැබිලා තියෙන කාලය ජනාධිපතිවරයාට ඇති. නමුත් අද අපේ දිස්ත්‍රික් වල ඉන්න නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරු සතියක් වාඩි වෙලා ඉන්න ඕනේ නොමිනේෂන් හෝල් එකේ. මේක අඩුම ගන්න එක දවසෙන් නොමිනේෂන් ඉවර කරනවා නම් ඉවරයි. අපේ නිලධාරීන් සතියක් ඉන්න ඕනේ වෙන කිසි දෙයක් කරන්න බෑ. ඊට පස්සේ අවුරුද්දේ නිවාඩු හම්බ වෙනවා සතියක්.
අපි දවස් 54න් දවස් 14ක් නිකම්ම යනවා. හැබැයි හැමෝම බලාපොරොත්තු වෙනවා අපි අස්පයා නේරංජනාගංගෙන් උඩට කන්තක අස්පයා අපිට නැගලා චන්නැමැතිව විතරක් නෙවෙයි මේ ඔක්කොම මැතිවරුත් තරම් පණින්න ඕනේ කියලා තමයි බලාපොරොත්තු. මාධ්‍යත් තරම් පණින්න ඕනේ ඔක්කොම අරගෙන. එහෙම කරන්න තරම් අපේ නිලධාරීන්ටත් අපිටත් යම් ගැටලුවක් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ අපි නොකර ඉන්නවා කියලා. ජනමාධ්‍ය විද්‍යුත් මාධ්‍ය පාලනය ඉතාම බරපතල ගැටලුවක් අපි දන්නවා දේශපාලන පක්ෂවලට. මම කමිෂන් සභාවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කරනකොට අවසාන අවස්ථාවේදී මේ ප්‍රතිඵල ඡන්ද වීමසීම් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දයක් තියන්න ඕනේ. මාධ්‍ය හිමිකරුවන්ට කියමු ඒගොල්ල කැමති අය තෝරලා දෙන්න අපි ගැසට් එක ගන්න කියලා. මේ විදියට ගියොත් ඒක තමයි කරන්නේ. අපිට කමිෂන් සභාවට අපි පුළුවන් උපරිම මෙර දානවා. පෙරේතයාගේ හැටියට තමයි විමාන කියලා. ජනතාවගේ හැටියට තමයි මන්ත්‍රීවරු වෙන්නේ. ජනතාව හොඳට හැසිරුන්නේ නැත්තම් දේශපාලනඥයෝ රණින් අදලා රිදියෙන් වැඩ දාලා කිරෙන්නාවල ජනතාවත් බලාපොරොත්තු වෙනවා නම් മന്ത്രിවරුගෙන් අරක් කරලා දෙන්න සුසුකන් නැතුව මේකට යන්න අපේ ගමට තමයි මේක දෙන්නේ අරගොල්ලන්ට දෙන්නේ මේ පක්ෂයාගේ ආරක්ෂා කපලා අපට ආරක්ෂා දෙන්න අපි කොහමද පිරිසුදු മന്ത്രിවරු බලාපොරොත්තු ජනතාවගේ අතේ තමයි සම්පූර්ණ වැඩේ තියෙන්නේ මාර්තු 12 ව්‍යාපාරයෙන් පෙන්නන හොඳ අපේක්ෂකයෝ තෝරන එක පක්ෂවල වකීමක් නෙමෙයි ජනතාවත් බල කරන්න ඕනේ මෙතර මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවා තිබූ සම්මන්ත්‍රණයට එක් වෙමින් එම ව්‍යාපාරයේ කැඳවුම් කරු රෝහණ හෙටියාරච්චි මහතා ප්‍රකාශ කර සිටියේ පක්ෂ නායකින් දූෂණ වංචාවෙන් තොර ජනතා නියෝජිතයින් සිය නාම යෝජනා ලයිස්තුවට එක් කරගත යුතු බවයි. එම සම්බන්ධනයේදී පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. සමාජයේ බල කරමින් සිටිනෝ දේශපාලන පක්ෂවලට විතරක් නෙවෙයි දේශපාලන නායකයන්ට විතරක් නෙවෙයි රටේ මහජනතාවට ලයිස්තු තුල කොයිතරම් ප්‍රමාණයක් හිටියත් ඔවුන්ට ඡන්ද දෙන්න එපයි කියන මතය රට තුල ඉතාම දැඩි ලෙස කතාබහට ලක් වෙමින් තිබෙන කාරණා. ඒ නිසා මම හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට අපි ඊළඟට යන්නේ නාම යෝජනා මණ්ඩල රැස්වීමට මට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒකෙදිත් අපි අපේ පක්ෂයේ විදියට අපි පුළුවන් තරම් අපේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී රටට ගෞරවයක් දිය හැකි ඉගෙනගත්ත උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තු තුලට යැවීම සඳහා වන ක්‍රියාවලියට දායක වෙන්න අපි සූදානම්. සමහර වෙලාවට පාර්ලිමේන්තුවේ ඉන්න අපිට ලැජ්ජාත් ඇති වෙනවා. ඇයි මේ පළවෙනි ඉන්න කියලා. සමහර මිනිස්සු කියනවා අපිට 225 පණ බෝම්බ දාලා මරන්න ඕන කියලා කියනවා. අපි අංග අපි සාමාන්‍ය මට්ටමේ අපි අංග දෙනවනේ ඒවට. ඇත්ත කතා කරන්න ඕනේ. ඉතින් ඇයි මේ පළවෙනි ඉන්නවා කියලා අපි හිතනවා සමහර වෙලාවට. ඒ නිසා අපි කොහොමද දාලා යන්නත් බෑ. ප්‍රජාතන්ත්‍රවාද රටක් අරස කරන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවේ මේ නිර්ණායක අනුගමන කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම ඒ වගේම කවදාරි දවසක මේ රටේ ඇතිවෙන්න ඕන කියලා මේ පක්ෂ ක්‍රමය ඊළඟට මේ නොමිනේෂන් දෙන ක්‍රමය පිළිබඳව වෙනසක් වෙලා නැහැ. කවුරු හරි කාගේ හරි ඥාතියෙක් ඉදිරිපත් වෙනවා නම් එහෙමත් නැත්නම් කවුරු හරි බොහොම ගොඩක් සල්ලි වියදම් කරනවා නම් ඒ කට්ටියට මේ පාර්ලිමේන්තුවට එන්න තියෙන අවස්ථාව වැඩි. දැන් පාර්ලිමේන්තුවේ අරක කරන මිනිස්සු ඉන්නවා, මේක කරන මිනිස්සු ඉන්නවා, අනිද්දේ කරන මිනිස්සු ඉන්නවා කියලා අපි කියනවා. විවේචනය කරනවා. ජනතාවත් විවේචනය කරනවා. හැබැයි ඒ මිනිස්සු ජනතාව ගාවට ගියාම දෙකට නැවිලා වැඳලා ඡන්ද දෙනවා. විවස්සාදායකයට නියෝජිතින්පත් කරගැනීමේදී අර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන ආකාරයට ඡන්දදායකයා බුද්ධිමත්ව කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම පසුගිය ජනාධිපති මැතිවරණයේ ඊට පෙර තිබූ ජනාධිපති වර්ණ 8කට වඩා වෙනස් ආරකට තමයි ජනතාව හිතලා තිබුණේ ඡන්දේ ප්‍රකාශ කළේ. මං හිතනවා මෙවර මහ මැතිවරණෙත් ඒ වගේම අභියෝගයන් වලට මුහුණ දීම සඳහා අපි ඒ දැනුවත් භාවයේ තිබෙන පිරිසක් පත් කර ගැනීම උචිතයි කියා යෝජනා. අද ඉතාම තීරණාත්මක දවසක් මාර්තු මාසයේ 12 වෙනිදා මේ මාර්තු 12 ව්‍යාපාරය ආරම්භ වෙච්ච දිනය. ඒ වගේම අද පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා බාර ගැනීම ආරම්භ වන දිනේ. නිසා අපි විශ්වාස කරනවා මේ ඓතිහාසික දිනේ මොකද යම් ආකාරයකට ඊට අදාළ මූල්‍ය කල්පනාකරණයට කරන්නට දක්ෂ පිරිසක් අපිට පාර්ලිමේන්තුවට ගෙන යන්න අපොහසත් වුණොත් ඒක මේ අවුරුදු පහට විතරක් නෙමේ බලපාන. එහෙම අසමත් වුණොත් එහි වගකීමත් අද දේශපාලන නායකත්වයේ ගන්න දේශපාලන පක්ෂවලට ගන්න සිද්ධ වෙනවා. මොකද අපේ මැතිවරණ ක්‍රමයේ අනුව ඡන්දදායකයට තෝරන්න පුළුවන් වෙන්නේ දේශපාලන පක්ෂ ලයිස්තුවට ඉදිරිපත් කරන අය අතරින් කෙනෙක් තමයි. ඒ නිසා ලයිස්තු නිවැරදිව සකස් කරන්න පක්ෂ අසමත් වුණොත් ඡන්දදායකයට තේරීමක් නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද සිදු වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද පැවැත්වුණා ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. අපි මේ හැම එකක්ම කරන්නේ ජනතාවට සේවය කිරීම, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න. ඉතින් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු තිබෙනවා. ඒ බලාපොරොත්තු ඉටු වෙලා නැති හින්දා තමයි මේ කාලේ
පහුගිය කාලේ විශාල අසහනයක් ජනතාව තුළ තිබුණා. ඒක තමයි මම වගේ පාලනයක් කරලා නැති පුද්ගලෙක්ව ජනාධිපතිවරයා වශයෙන් තෝරා ගැනීමට හේතුවත් මේ කාරණේ. ජනතාව විශ්වාස කරනවා අපේ දේශපාලන සංස්කෘතියේ යම්කිසි බිඳවැටීමක් තිබෙනවා. ඒ අභියෝගය තමයි මට ජයග්‍රහණය කරන්න වෙලා තියෙන්නේ. අපි නිදහස් අධ්‍යාපනයක් දෙනවා, නිදහස් සෞඛ්‍ය සේවාවක් දෙනවා, විශාල සුබසාධන තියෙනවා, හැම තැනකම සුබසාධන ක්‍රමවේදයන් දෙලා තියෙනවා. මේම තියෙනවා නම් ඇයි අපේ තාමත්ම දුප්පත් තලයේ ඉන්නේ කියන එක අපි බලන්නට ඕන. මූලික හේතුව තමයි අපි ලබා දෙන සේවාව හරි විදියට ඒ අයට ලැබෙන්නේ නැති හින්දා තමයි තවමත් එහෙම දුප්පත් තත්ත්වයේ ඉන්නේ. ශ්‍රම බලකායක් අපිට තිබෙනවා. අපිට පුළුවන් මේ අය පහසුවෙන්ම පුහුණු කරන්න. මේක තමයි අපේ ලොකුම සම්පත. තවම කාබනික පොරවලට ගොවියව ගෙනියන්න අපිට බැරි වෙලා තියෙනවා. ඇයිනේ? අපි ඇයි මේක කාබනික පොර රටේ හදාගන්න බැරි? මේවා තමයි අපි මං හිතන්නේ පරිශ්‍රණ අතින් දිනු කරන්නට ඕන. අපි මාකට් එකට හරියන්න පුද්ගලයන් හදන්න ඕන. එහෙම නැත්නම් ඒගොල්ලෝ අතරමං වෙනවා. ඉතින් ඒගොල්ලන් ඒ අනුව අපිට වෙනස් කරන්න තමයි අපේ මේ ප්‍රතිපත්තිය ප්‍රකාශනේ තියෙන්නේ. බඳගත්ත 50,000 ග්‍රැජුවේට්ස්ලා තව ලක්ෂයක් බඳ ගන්න රාජ්‍ය සේවයට. මේ හැම රාජ්‍ය සේවකයකටම පුහුණුවක් ලබා දී දැනුම වැඩි කිරීම, එයා කරන රාජකාරියේ වැඩි කිරීම, මේ ඔක්කොටමත් වඩා මං හිතන්නේ අපේ රාජ්‍ය සේවකයා මොටිවේට් කරන එක ඉතාමත් වැදගත්. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් අද සිදු වුණා. ඒ අගරදගුරු නිල නිවසේදී මෙම හමුවේදී පස්කුරිදා බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණවල වත්මන් තත්ත්වය සහ කොරෝනා වෛරසය පිළිබඳව අවධානය යොමු කෙරුණා. එමෙන්ම බෝම්බ ප්‍රහාරයෙන් හානියට පත් වූ නිවාස සහ දේවස්ථානයන්හි ප්‍රතිසංස්කරණ කටයුතුවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා සහ කාදිනල් හිමිපාණන් මෙහිදී සාකච්ඡා කළා. මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ඍජුවම ජනතාවට ලබා දීමට ඉදිරි දින කිහිපය තුළ කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවීමක් තිබෙනවා. අපි ඒක පිළිගන්නවා. එම අඩුවීම වරින් වර ඉහළ පහළ යන තත්ත්වෙකුත් තියෙනවා. මේ පිළිබඳව අපි අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් සමග අපි අද දිනේ ඒ පිළිබඳව සාකච්ඡා කරලා මේ ඉන්ධන මිලේ අඩුවීම කොහොමද ජනතාවට ඍජුව ලබා දෙන්නේ කියන එක පිළිබඳව අපි තීන්දුවක් ගන්න බලාපොරොත්තු වෙනවා. විවිධ විදියට මේ පිළිබඳව කරුණු විග්‍රහ කරනවා. මිල සූත්‍රයේ තිබුණා නම් ඉන්ධන මිල එන ගාණ පිළිබඳ මං කනගාටු වෙනවා. එක්සත් ජාතික පක්ෂයට තාම බැරි වෙලා තියෙන එක ගාණකටවත් දෙන්නේ. සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකතුමා කියන රුපියල් 60 ගන්නකට දෙන්නක් හිටපු විපක්ෂ නායකවරයාගේ කටයුතු පිළිබඳ අපිට ගැටලුවක් තියෙනවා ප්‍රකාශ පිළිබඳ. එතකොට මේ ගාණ කියන්නේ කොහොමද? මේ ගාණ හදාගත්තේ කොහොමද? අපි කිසිදු ආකාරයක මේ රජයේ බලයට පත් වුණාට පස්සේ බදු මුදල් ඉන්ධන සඳහා තියෙන කිසිම බදු මුදලක් වැඩි කරේ නැහැ. විපක්ෂයට ගියාම පිළිගන්න පුළුවන් මට්ටමටවත් මිනිස්සුන්ට බොරු ටිකක් කියනවා නම් කමක් නැහැ. මේක බොරු නෙමෙයි විහිළුවක් කතා කරන්නේ. ඒ පිළිබඳව අපි කනගාටු වෙනවා. රජය කිසිසේත්ම මේ ඉන්ධන මිල අඩු වුණා කියලා ඒකේ වාසිය රජය ගන්න බලාපොරොත්තුවක් නැහැ. අනිවාර්යයෙන්ම අපි මේ සහනය ජනතාව අතරට දෙනවා. මේ සහනය ඍජුවම ජනතාව අතරට යන ක්‍රමවේදය සකස් කළා තමයි අපි මේ වතාවේ ඒක ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම මැතිවරණයක් ඉලක්ක කරගෙන මේ කිසි දෙයක් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. එක්සත් ජාතික පක්ෂය සමග සිටි සියලු පක්ෂ සහ බලවේග මෙවන විට සිටින්නේ සමගි ජන බලවේගය සමග බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පවසනවා. සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාද එක්ව සිටියා. එදා 69 ලක්ෂයක් ඡන්ද දීපු උදවිය නොයෙකුත් මායාවන්ට රැවටිලා, ඒ වගේම මේ රටේ යම් යම් මාධ්‍ය තුලින් ඒ දක්වපු ප්‍රතිචාරය තුල ඒ ජනතාව ඒ වෙලාවේ ඒ විදිහේ ඡන්ද ප්‍රතිඵලයක් ලබා දුන්නත් අද මේ වෙනකොට අපිට පැහැදිලිවම පේනවා මේ රටේ තරුණ ජනතාව, ඒ වගේම මධ්‍යස්ථ උදවිය ඒ 69 ලක්ෂයෙන් ඡන්ද ලක්ෂ 20කට වඩා මේ අද තියෙන වාතාවරණය තුල පොදු ජන පෙරමුණට ඡන්ද ලබා දෙන්නේ නැහැ. අද එක්සත් ජාතික පක්ෂය කියන ඓතිහාසික දේශපාලන පක්ෂය කඳවුරු දෙකකට බෙදිලා තිබෙනවා. කතා කරන්නේ අපේ
පැත්තේ ගැටීම් ගැන වුණත් රජය තුල තියෙන ගැටීම ඊටත් වඩා මාරාන්තිකයි කියලා මම කියනවා. අද බලන්න අද ලෝක වෙළඳපොලේ අපි බාර දෙනකොට තියුනේ ඩොලර් 68කට තියුනේ බැරල් එක. අද ඒක ඩොලර් 38කට වගේ ප්‍රමාණයකට තවත් බහිනවා දැන්. එතකොට අපිට අඩුම ගානේ රුපියල් 20ක අඩු කිරීමක් කරත හැකි ලීඩර් එකකට. එහෙම තත්ත්වයක් තියෙද්දි 120ක්වත් අඩු කරලා නැහැ. දැන් එදා මතක තියාගන්න මිල සූත්‍රයට ගැහුවා. ඒ මිල සූත්‍රය තියුණා නම් අද නිකම්මම මිල සූත්‍රය අනුව රුපියල් 20කට වැඩි ප්‍රමාණයකින් මේ හැම එකම අඩු වෙනවා. එදා එක ඖෂධයක් දවස් දෙකකට අඩු වුණොත් තමයි තමුන්නාන්සලා මාධ්‍යවල ලොකුට ලිව්වේ රෑට බොළු ලොකුවට කතා කරේ. හොඳ එකක් දවස් දෙකකට මේ වුණා. හරි ඊට වඩා හිඟයක් තිබුණේ නැහැ. අද එහෙම එකක් නැහැ. අද මීට වඩා අන්තයි මතක තියාගන්න අප්‍රේල් මාසෙ වෙනකොට. ආණ්ඩුව බාර දෙනකොට බිල්පත් තියෙනවා ගෙවන්න අනිවාර්යෙන්. මේ ආණ්ඩුව හෙට අපිට හම්බුනොත් ආපහු ඒ බිල්පත් ප්‍රමාණය අපිට හැබැයි අපි අඬා අඬා හිටියේ නේ. ආර්ථිකය කළමනාකරණය කරා ණය කළමනාකරණය කරා බිලියන 8000ක් අපිට හම්බුනේ. ඒ බිලියන 8000 කොහොමද බිලියන 12000 වුණේ කියලා අහනවා. ආදායම් නැහැ. හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපළ නෙළුම් කුළුණ මේ කිසි දෙයකින් ආදායම් නැහැ. ආදායම් නැති වෙනකොට අර බිලියන 8000 මොකද දෙන්නේ? 115ක පොලියක් එකතු වෙනව අවුරුද්දකට. රට දියුණු වෙනකොට බිලියන 7000 වගේ ඉතා පොඩි ප්‍රමාණයකට මේ ණය ප්‍රමාණය ගේන්න අපි සැලසුම් කරා. ඒකට අවශ්‍ය අපි අනපනක් තමයි පාර්ලිමේන්තුවේ ණය සීමාවක් ගෙනල්ලා අපි සකස් කරේ. ඒ ණය සීමාවෙන්ද තමයි අද රාජපක්ෂලට ණය අරගෙන පිස්සු කෙලින්න බැරි අපි වාතාවරණයක් රටේ ඇති කරේ. ඔබතුමන්ලාට අභියෝගයක් එල්ල වෙනවා ළඟදිම. එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා වෙනත් පක්ෂයකේ හෝ සංධානයකින් නාම යෝජනා වලට අත්සන් කරොත් ඔබතුමන්ලාගේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ සහ සියලු තනතුරු අහිමි වෙනවායි කියලා ඊයේ වජිර මන්ත්‍රීවරයා කියනවා. නැ මං හිතන්නේ අභියෝගයක් වෙයි කියලා කෙසේ වෙතත් මං හිතන්නේ වජිර ඇමතුමා කියන ආකාරයට කාරණා සිදු නොවේ. මොකද මේ වෙනකොටත් විශාල පිරිසක් එතුමා ඇරෙන්න තව දෙතුන් දෙනා ඉතුරුලා ඉන්නේ. ඒ පිරිස අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඊයේ වජිර මන්ත්‍රීවරයා කියනවා මේක සමගි ජන බලවේගයක් නෙමෙයි අසමගි ජන බලවේගයක් කියලා. දැන් පක්ෂ කොච්චරක් තියෙනවද ඔබතුමන්ලගේ සංධානයේ? අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටපු සියලුම පක්ෂ දැන් ඉන්නේ සමගි ජන බලවේගයේ තමයි. අපිත් ඇතුළුව වෙන කොහෙවත් නැහැ. ඔබතුමා හිතනවාද මේ එකතු කරන අවසානයේ රණවීර සිංහ මහත්තයා මෙතන රනිල් වික්‍රමසිංහ මහත්තයා වුණත් ඉතින් ඔක්කොම එනවා නම් එයිනේ තනියෙන් ඔතන ඉඳලා වැඩක් තියෙනවද? අලියා සලකුණෙන් මෙවර මහමැතිවරණ ඉදිරිපත් වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් තම නිලියමක් සිදු කරන බව පූජ්‍ය තීනාවල පාලිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි හාමුදුරු 12 ගිහිල්ලා වෙන සජිත් මහත්තයා හම්බ වුණා. කාටවත් පෞද්ගල විරුද්ධයක් අපි කියන්නේ අදත් මේගොල්ලන්ට එස්සත් ජාතිපක්ෂයේ අලියා ලකුණත් එක්ක එකතු වෙන්නේ. අලියා ලකුණ තමයි සක්‍රදේවගේ වාහනේ, සමන්දේවගේ වාහනේ, දලදා කරඬුව වැඩමන්නේ අලියා. අලියා තමයි ඉතාම ශක්තිමත් මහා බලසම්පන්න සතෙක්. ඒ නිසා පක්ෂයේ ලකුණ අලියා. අලියත් එක්ක යනවා මිසක් කන්නාඩි වලින් ගිහිල්ලා මේ රටේ ජන හදවත් දිනන්න බැරි බව මහා සංඝයා වහන්සේ වශයෙන් අපි දන්නවා. සා ජනතාවට තමයි ඉදිරි මහමැතිවරණයේදී මේ ඇත්තම් පිළිබඳව තීන්දු තීරණ ගන්න අවස්ථාව තියෙන්නේ. එම රජයක් පිහිටවන්න බැරි වුණත් සමහර විට අපිට උපරිම ජයග්‍රහණයක් අලියා ලකුණෙන් ලබා ගන්න පුළුවන්කම තියෙන බව අජිත් පෙරේරා මන්ත්‍රීතුමන් සඳහන් කළ තුන පහුගිය දවස්වල UMP කෙන් ඡන්ද අපේක්ෂකයන්ට ඉල්ලගෙන ණයට ගහලා එලවන්න කියලා. ඒක මං හිතන්නේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඉබේම ඒ තත්ත්වර දැන් ඔක්කොම පත් වෙලා තියෙන UMP කෙන් හැදිච්ච මන්ත්‍රීවරු හැටියට අලියා ලකුණින් මැතිවරණයට මුහුණ දෙන්න කියලා අපි තා ආදරයෙන් සිහිපත් කරනවා. කොරෝනා වෛරසයේ මැඩලීමට හැකි සෑම ආකාරයකින්ම කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසනවා. ඒ මහතා මේවා ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අද ලෝකයේ දියුණු රටවල් චීනය, ඒ වගේම ඉතාලිය, ඒ වගේම එංගලන්තය ඇතුළු ලෝකයේ බලවත් රටවල් පවා කොරෝනා වෛරසය මර්ධනය කරගන්න බැරුව ඉතාමත් අසීරු තත්ත්වයක පත් වෙලා තියෙනවා. හැබැයි අපි ශ්‍රී ලංකා පුංචි රටක් වශයෙන් අවුරුදු දවස් 72ක් අඩුම තරමේ අපිට අපේ ලංකාවේ පළවෙනි රෝගියා හමු වෙනකන් අපිට ආරක්ෂා කරගන්න, අපේ ලංකාව ආරක්ෂා කරගන්න අපිට හැකියාවක් ලැබිලා තිබුණා. ඒ වගේම අපි දැක්කා චීන ජාතිකයේ පළමුව කොරෝනා වෛරසය වැළඳිලා අපි හමු වෙච්ච වෙලාව ඒගත්ත ක්‍රියාමාර්ගින්ද ඒ කාලය තුල කොරෝනා වෛරසය අපේ ලංකාවේ පැතිරේ යෑමේ වැළැක්වීමට අපි හැකියාව ලැබුණා. අපි දැක්ක සාමාන්‍යයෙන් එක කොරෝනා වෛරසයක් හමු වෙච්ච සෑම අවස්ථාවෙදිම ලෝකෙ ඉතාමත් ඉක්මනින් පැතිර ගියා. හැබැයි ලංකාව ගත්ත ක්‍රියාමාර්ගත් එක්ක අපිට හැකියාවක් ලැබුණා ඒක යම් තාක් දුරට මැඩපවත්වා ගන්න. හැබැයි අද වෙද්දි යම් යම් කණ්ඩායම් නිරෝධායනයට විරුද්ධව, ඒ වගේම මේ ගන්න පියවර වලට විරුද්ධ කැරලි ගැසීමට උපක්‍රම, ඒ වගේම
කුමන්ත්‍රණ කරමින් පවතින. අද විශේෂයෙන්ම රටේ ඉන්න ජනතාවටවත් විදේශගත වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ටවත් මේක නිරෝධායනය නවත්තන්න හෝ එහෙම නැත්නම් මේ ගන්න පියවරවල් නවත්තන්න කිසිසේත්ම උමනාවක් නැහැ. ඒ වගේම අපි දන්නවා යම් යම් සුළු සුළු අඩුපාඩු වෙන්න පුළුවන්. ඕනෑම රජයක් අතින් සුළු සුළු අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි මේ සුළු සුළු අඩුපාඩු යොදාගෙන මෙතුමල්ල උත්සාහ කරනවා මේ නිරෝධායන කටයුත්ත නවත්තන්න. සියලු පක්ෂවල සහයෝගයගෙන කොවිඩ් 19 වෛරසය මෙරට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයාගේ නිල්ලියමක් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. අද ආණ්ඩුවේ මැති ඇමතිතුරු සියලු දෙනාම දේශපාලනයට යොමු වෙලා ඉන්නවා මිසක් මේ විවසනය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය ඉතාමත් පහත් මට්ටමින් ඇරන් තියෙනවායි කියන එකයි මම නම් දකින්නේ. කරුණාකරලා අපි ආණ්ඩුවට කියන්නේ අපි පක්ෂ පාට ભેදයක් නැතුව කොරෝනා වෛරසයේ මැඩපැවැත්වීමට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න ලෑස්ති. කොරෝනා හැදෙනකොට UNP ද ශ්‍රී ලංකාද JVP ද කියලා නෙමේ හැදෙන්නේ. අතිගරු ජනාධිපතිතුමාට කියන්න කැමති සියලු පක්ෂ නායකින් කැඳවලා ඒ සියලු පක්ෂවල සහයෝගය මේ සඳහා ගන්න මේ රෝගය සම්බන්ධයෙන් මීට වැඩිය වැඩි අවධානයක් යොමු කළ යුතුව තියෙනවා. අපිට පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් පොහොට්ටුවේ කණ්ඩායම පල නොකිය පලා බෙදනවා. දැන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිට වැඩිය හුඟක් අය අඳුරන්නේ උකුස්සා කියලා. දැම්මම එහෙමනම් මැතිවරණේ තව පටන් ගන්නට පස්සේ එයාට කොහොම කරාවිද? ඉතින් මට නම් විශ්වාසයක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට එකතු වෙයි කියන ලොකු විශ්වාසයක් තියෙනවා. කිසිදු විවේචනයක් එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරු කරලා නැහැ. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් මේ ගැන හිතයි කියලා අපි විශ්වාස කරනවා. රටට නව දේශපාලන ප්‍රවේශයක් අත්‍යවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික KD ලාල්කාන්ත මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. අපේ කණ්ඩායම ඉතාම ශක්තිමත්. නුවර අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. අපිට කිසිම සැකයක් නැහැ. ජනතාවෙන් අපිට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. ඉතාම පැහැදිලිව ගත්තොත් අද ලංකාවේ දේශපාලන සංස්කෘතියට අලුත් ප්‍රවේශයක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ මැතිවරණයේදී අපි සූදානම් වෙනවා ඒ අලුත් නව ප්‍රවේශය ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කටයුතු කරන්න. ඔය ප්‍රධානයයි කියා ගන්නා දේශපාලන පක්ෂ දෙකේම ඔවුන් අතර ප්‍රබල සම්බන්ධකම් තියෙනවා. ඒ සම්බන්ධතාව තුළ තමයි ලංකාවේ දේශපාලනය විනාශයට පත් වෙලා තිබෙන්නේ. අද විපක්ෂයක් කියලා එකක් ඉහළ මට්ටමෙන් නැහැ. ඡන්දදායක UMP ද ශ්‍රී ලංකාවද JP ද කියලා හිතන්න නැතුව පොහොට්ටුද කියලා හිතන්න නැතුව පුරවැසියෝ විදිහට කල්පනා කරන්න ඕන. දැනටම යන එනමන් නැති වෙලා තියෙන්නේ අන්තිම හුස්ම පොද තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාව ඉතාමත් වගකීමෙන් කට්ටිවාදී මේ දේශපාලනය අහෝසි කිරීමට අදිෂ්ඨාන කරගෙන මේ මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම අත්‍යවශ්‍යයි. අදාළ වීම සිට මුහුදු රළ ගොඩගැලීමක් හේතුවෙන් කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයේ ආසන්නයේ දීවර මාවතේ පිහිටි නිවාස 21ක් ජලයෙන් යටවී තිබෙනවා. අද අලුයම සිට මුහුදු රළ ගොඩකැලීම හේතුවෙන් කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයේ ආසන්නයේ දීවර මාවතේ පිහිටි නිවාස 21ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා. කැලිඩෝ වෙරළ තීරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන කියත මෙලෙස මුහුදු රළ ගොඩකැලීම නතර වී නොමැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේක කෙරෙන්න ඕන මාත්‍ය මොකුත් නැමේ මීටර් 100 කෙලින් අතර ගල්බන් 10ක් ගැව්වා නම් වැත්තෙන් පිනව වැලි ඇටයක් අජහන්න ඕනේ. ගල් ගහනකම් මේක හරියන්නේ නැහැ. දැන් ඉතින් මේක හේදෙනකම් ඒ මිසු වැලි ගහන ඊරෑ වැලි නමක් ගැව්වා මම ළඟ හිටියා වාන්දරා වැල්ල ගැහුවට පස්සේ වාතාවරණය හොඳයි. නමුත් වඩදිය රැල්ලට සම්පූර්ණ මේ ගෙවල් කොහොම යටවෙමින් පවතිනවා. ඉතින් මේකට අපි ඉලා හිටින්නේ ඉදිරියේදී මේක නවත්ත ගන්න නම් අර ටී අකුරු හැඩයට ගල් වැටක් දාලා මේක නවත්ත දෙන්න හැටි. දැන් අර JCB එක දාලා ලොකු කහමුවක් කැපුවම ඔක්කොම උදේට යනවනේ. මෙලෙස ජලින් යටවූ නිවෙස්වල ජනතාව සඳහා පිසු ආහාර ලබා දීමට කටයුතු කරන බව කළුතර නගර සභා විපක්ෂ නායක ප්‍රදීප් කරුණාමුනි මහතා ප්‍රකාශ කළා. ඉන්නේ ජනතාවට මොනවද කරන්න පුළුවන් දෙ? මේනකොට අපි විසපතුමා දෙනුවත් කළා, පාර්ලිමේන්තු ලේකම්තුමා දෙනුවත් කළා, මේ ප්‍රදේශයේ ඉන්න ජාමිලාතුමා දෙනුවත් කළා. පිසු ආහාර මෙයාට ලබා දෙන්න කටයුතු කරන්න තමයි අපි උපදෙස් ලබා දීලා තියෙන්නේ. ඉතින් ගෙවල් 30කට වැඩි ප්‍රමාණයක් අද මේ වෙනකොට මේ උජලයෙන් යට වෙලා තියෙනවා. ව්‍යාපාරික පුවත් විශේෂාංගය දැන්. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකේය ලදරු නිෂ්පාදන කර්මාන්තය තුළ වෙලෝනා කඩල්ස් නාමය මහත් ආදරයෙන් වැළඳගත් අද්විතීය වෙළඳ නාමයක් වන අතර වර්තමානයේ ඒ පිළිබඳ ශ්‍රී ලංකේය පරිභෝගිකයින් අතර ඇත්තේ විශ්වසනීය හැඟීමක්. දේශීය වෙළඳපළ ඉලක්ක කරගනිමින් තත්ත්වයෙන් උසස් බේබි ඩයපර් නිෂ්පාදනය කරමින් සුවහසක් දෙමව්පියන්ගේ වඩාත්ම ප්‍රියතම සන්නාමය බවට පත් වූ වෙලෝනා කඩල්ස් මෙම වසරේ තවත් පියවරක් ඉදිරියට පැමිණ තිබෙනවා. සිය ඩයපර් නිෂ්පාදන ඇප් එකක් කරහා මිලදී ගැනීමේ පහසුකම වෙලෝනා කඩල් වෙළඳපළ ආයතනය විසින් පරිභෝගික
රසිකින්ට හිමි කර දී තිබීම විශේෂත්වයක්. Click that, you will see all the subscription bundles we have available. So basically these have been put together carefully based on Uber Eats මෙවර ලෝක කාන්තා දිනය වෙනුවෙන් දිවියට දිරිය වැඩසටහන තවත් පුළුල් කිරීමට කටයුතු යොදා තිබෙනවා. 2020 වසර තුළ තම සේවා පදනම සමග සම්බන්ධ වී සිටින කාන්තාවන් සංඛ්‍යාව 100 සිට දහස දක්වා වැඩි කිරීම එහි ප්‍රධානතම අරමුණයි. මේ යටතේ කාන්තාවන්ට සහ අනෙකුත් අඩු පහසුකම් ලැබී ප්‍රජාවන්ගේ සමාජිකයින්ට තම ආර්ථික හැකියාවන් වැඩිදියුණු කර ගැනීම සඳහා සමාන අවස්ථාවක් සලසා දීමට කටයුතු කරනු ඇත. සමුදානික ආර්ථික වර්ධනයක් වෙනුවෙන් කැප වී සිටින Uber Eats නොමිලේ රක්ෂණ පිරිනැමීම කාන්තාවන්ටම වෙන් වූ ක්ෂණික ඇමතුම් සේවාවක් හඳුන්වා දීම සනීපාරක්ෂක විසඳුම් සැපයීම අනාරක්ෂිත ස්ථාන සඳහා ජියෝ බ්ලොකින් තාක්ෂණයන් භාවිතා කිරීම සහ ආත්මාරක්ෂක සටන් පුහුණුව ලබා දීම වැනි විවිධ ක්‍රමවේද ඔස්සේ කාන්තාවන්ට ආර්ථික ස්වාධීනත්වය ළඟා කර ගැනීම සඳහා අත්බලක් වී තිබෙනවා. ක්‍රීඩා පොතක් වෙතයි අවධානය. කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 141 වන වරට පැවැත්වෙන නිල් මහා සටන පාසල් ක්‍රිකට් සංග්‍රාමයේ පළමු දිනේ වූ අද දින සිය පළමු ඉනිමට පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් විද්‍යාලීය කණ්ඩායම දිනේ නිමාවට පත්වන විට පන්දු වාර 89ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 271ක් ලබාගෙන සිටියා. එම පුවතත් සමගින් අප සූදානම් වන්නේ අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් සමගන්නට අප සූදානම් රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් ඔබව හමුවන්නට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.